हरिपुते वणक्कम आयबोवान सिरुदिन आटम सुब रात्रिय प्रार्थना करनवा आइलैंड कॉलेज के ग्रेड 8 दूर पुताल तमाय दक करतु ओक से के तो वेला आइबी एन पुते अपे वैडे पटांग गामो क्लास एक वारट कवैत वेन्न तिब्बे रात्रिय 7ट नमुत श्री लंका पावतिन मे विदुली अर्बुदयात एक्क අපිට ඇත්තටම ක්ලාස් එකේ ඒ ටයිම් එකේ කරන්න වෙන්නේ නැති ප්‍රශ්නයක් ආවා. ඉතින් මේක නිසා තමයි කොළිතුවක් උස ඔයාලට මේ ටයිම් එකට ක්ලාස් එක දාලා දීලා තියෙන්නේ. ඉතින් අපි ඉදිරියට වැඩ ටික හරියට විදියට වැඩි කරගෙන යන්න. අපි අටවසරේ පළවෙනි පාඩම පටන් අරගෙන තියෙන්නේ ඒකේ. අද අපිට තියෙන්නේ ව්‍යාකරණ කොටස කතා කරන්න. පුතේ ලියන පොත අරගෙන මුලින්ම දිනේ දාගන්න ඉක්මනට. ලියන පොත අරන් දිනේ දාගෙන මාතෘකාව ලියාගන්න අනාගත කාලය मातृकाव दागंद अनागत कालय मातृकाव दागंद अनागत कालय अनागत कालय अनागत कालय अनागत कालय हरे मुखद पुते में अनागत कालय किला क्या ने मटे क्या ने बालंड अपे नुआन सामान्य अनागत कालय किला मुखद दो आईडेंटिफाई करा ले अधास करने मुखद नुआन क्या ने बालंड वैरेंट वाला कमान ने उत्साह करा इस तरह टो एंड दिए ना दे वाले අන්න හරි ඉස්සරහට වෙන්න තියෙන දේවල් ගැන තමයි අපි ප්‍රකාශ කරන්න පුතේ මේ අනාගත කාලය යොදා ගන්න. වැඩි වෙලා ගන්න නෑ. ඇත්තටම මේ රාත්‍රී වෙලාව දැන් වෙලා පුතේ 9:40යි. ඉතින් 9:40 කියලා කියන්නේ මම දන්නවා ඔයාලා ක්ලාස් එකට ජොයින් වුණ නැත්නම් හොඳට රෙදි පොරවගෙන බුදින වෙලාව. ඕ මම දන්නවනේ ඉතින් ඔයාලා ගැන. හරිද? ඉතින් ඒක නිසා මම වැඩිපුර වෙලාව ගන්න නෑ. වැඩිපුර කතා කරන්න යන්නේ නෑ. අපි හැකි විගස වැඩටික් කරගෙන යමු. ගිය සතියේත් මම ඔයාලට රෙකෝඩින් එක දැවවා. ගිය සතියේ ක්ලාස් එක කරන්නුනේ නෑනේ. රෙකෝඩින් එක මම දාලා තිබලුවේ නැද්ද? බලන්න අනිවාර්ය රෙකෝඩින් එක දාලා දිනනවා. ඒකත් බලන්න මගෙන් වෙන්න ඕන යුතුකම් මම ක්ලාස් එක කරන්න බැරි නම් රෙකෝඩින් නැත්නම් ඔයාලට දාලා දීලා දිනනවා. ඉතින් ඒක නිසා ඒකේ ප්‍රයෝජනය ගන්න. අපි අද මේ ව්‍යාකරණ කොටස කතා කරගමු. ඉතමත් අවබෝධයෙන්. ඔයාලගේ ඉස්කෝලේ දැන් මම හිතනවා දැන් ඉස්කෝලේ ආදත් නිවාඩුවේදී නේද? ආදත් නිවාඩුවේ. ඉතින් एक प्रश्नයක් නැහැ අපි අපේ කියන ඕන දේ කරලා දෙන්නම් උපරිම වැඩක් කරගමු හරි ලියන පොත අරගෙන මාතෘකාව දාගන්න අනාගත කාලය කියලා හරිද මාතෘකාව දාගත්තද හරි පුතේ තරු ලකුණක් දාලා ලියා ගන්න මෙහෙම තරු ලකුණක් දාලා ලියා ගන්න යම් කිසි කෙනෙකු විසින් යම් කිසි කෙනෙකු විසින් යම් කිසි කෙනෙකු විසින් යම් කිසි කෙනෙකු විසින් ඉදිරියේදී 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 කිරීමට ඇති දෙයක් හෝ ඉදිරියේදී කිරීමට ඇති දෙයක් හෝ ඉදිරියේදී කිරීමට ඇති දෙයක් හෝ කිරීමට ඇති දෙයක් හෝ ඉබේ 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 සිදුවීමට ඇති දෙයක් නිකන් නෙමෙයි කෙනෙක් විතරක් නෙමෙයි පුතේ ඉබේ අපේ ළමයින්ට නෝකමට ගවනවා තනි කෙනෙක් කරන දෙයක් විතරක් නෙමෙයි පුතේ අපිට ක්‍රියාපද විදියට ගන්න පුළුවන් ඉබේ සිදුවන දේවල් ගම් වතුර ගැලුවා ඔව් කවුවත් ගම් වතුර කියලා ගලවනවද නෑ 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 කවුවත් කියලා ගම් වතුරක් ගලවන්නේ නෑ හරිද ගම් වතුර ඉබේ සිදුවන දෙයක් ඉතින් ඒක නිසා ඉබේ සිදුවන දේවල් තමයි ක්‍රියාපද විදියට
ගන්න පුළුවන්. හරි. යම් කිසි කෙනෙකු විසින් ඉදිරියේදී කිරීමට ඇති දෙයක් හෝ ඉබේ සිදුවීමට ඇති දෙයක්. ඉබේ සිදුවීමට ඇති දෙයක්. ඉබේ සිදුවීමට ඇති දෙයක් ප්‍රකාශ කිරීම සඳහා प्रकाश किरीम संधा 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 अपविसिन 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 अनागत कालय योदागनु लबाई याम किसी केने को विसिन इदिरिये भी किरीम डेति देयक हो इबे सिदुवीम डेति देयक प्रकाश किरीम संदहा अप विसिन अनागत कालय योदागनु लबाई योदागनु लबाई යොදාගනු ලබයි හරිද ලිව්වද හරි දැන් එතකොට පුතේ අනාගත කාලයේදී දැන් අපි හරි අපි දැන් අනාගත කාලය කියලා කියන්නේ යම්කිසි කෙනෙක් ඉදිරියේදී කිරීමට දෙයක් හරි නැත්නම් ඉබේ සිදුවීමට තියෙන දෙයක් හරි ප්‍රකාශ කිරීම සඳහා තමයි පුතේ අපි මේ අනාගත කාලය කියන කාල වේදේ යොදා ගන්නෙ ඉතින් අපි වැඩි කතා ගන්නෙ නැතුව අපි ඉක්මනට මේ ක්‍රියාකාරකම් අදවසේදී පුර කරගමු හේතුව තමයි මේක ආකාර දෙකකට අපිට කතා කරන්න තියෙන නිසා හරි රූලක් කරලා තර ලකුණක් දාගමු රූලක් කරලා තර ලකුණක් දාගන්න අට ශ්‍රේණිය විෂය නිර්දේශයට අදාළව හරිම නියමයි කියලා ලියාගන්න අට ශ්‍රේණිය විෂය නිර්දේශයට අදාළව අටශේණිය විෂය නිර්දේශයට අදාළව අටශේණිය විෂය නිර්දේශයට අදාළව අප විසින් පහත සඳහන් පරිදි අප විසින් පහත සඳහන් පරිදි එක් ආකාරයක් සලකා බලමු සලකා බලමු හරි පෙළ ගන්න අච්චු පොතේ පිටු අංක 7 ඉක්මන් කරන්න හරි හොඳයි සුවනි හරි
ඒකේ ක්‍රියාකාරකම් අංක 7 පිටු අංක 7 ක්‍රියාකාරකම් අංක 7 ඉක්මන් කරමු හරි බලමු අපි පින්වරු උදාහරණ දෙයි අවදානි පොම් ලියා ගන්න පුතේ පහත දී ඇති හරි අවබෝධයෙන් හරිම නියමයි කියලා වැඩේ කරගන්න පහත දී ඇති පහත දී ඇති පහත දී ඇති උදාහරණෙයි අවදානි පොම් උදාහරණයට අවදානය යොදමු හරි අවබෝධයෙන් ලියාගන්න පහත දී ඇති උදාහරණයට අවදානය යොදමු උදාහරණයට අවදානය යොදමු අවදානය යොදමු අවදානය යොදමු අලුත් ෂොල් කලන්දුරෙයාලෝ සාකච්ඡා කරමු කලන්දුරෙයාලෝ සාකච්ඡා කරමු අලුත් වාක්‍යම් ඩයිල් වලිනකපෝ හිස්තන් පුරවමු ඩයිල් වලිනකපෝ හිස්තන් පුරවමු හිස්තන් පුරවමු හරිද ළමයි හරි නේද හරි මෙහිමයි කරන්නේ හොඳට අහගන්න මේ ක්‍රියාකාරකම් අපි අංග සම්පූර්ණව සාකච්ඡා කරනවා 7 වෙනි පිටුවේ සහ 8 වෙනි පිටුවේ තියෙන විදිහට හේතුව තමයි උදේ ඔයාලට එක සැරේ මමත් එක්ක grade 7 කියන්නේ 7 වසරේ ඉඳන් වැඩ කරපු අය තමයි මම පොඩි අවබෝධයක් දීලා තියෙනවා සරණාම් පද සහ ඒවායේ ආඛ්‍යාත ප්‍රත්‍යයන් සම්බන්ධව නමුත් අට වසරට මුලින්ම සම්බන්ධ වෙච්ච يعني මාත් එක්ක අලුතෙන්ම වැඩ කරන්න සම්බන්ධ වුණ අයට මම හිතනවා ඒක මහා ලොකුවට මම හිතන්නේ ධාරණයක් වෙලා තියි කියලා. ඉතින් ඒක නිසා දෙගොල්ලොටම ගැළපෙන විදියට මම මෙතන කතා කරන්නේ මෙන්න මේ අනාගත කාලයට ගැළපෙන විදියට විතරයි. හේතුව තමයි අපිට මේ කිදිරිවිතා පාඩම් වලදී පුන පුනා අහුවෙන නිසා. ඉතින් ඒක නිසා පොතේ මේ කරන දේ හොඳ අවබෝධයෙන් හොඳට අහගෙන වැඩේ කරගන්න ඉතාමත්ම වැදගත් වෙන විදියට ඔයාලට ධාරණය කරලා දෙනවා. හරි. අංක 1. දැන් නෝට් එකක් පෙල්ල ගන්න ඕනේ. නෝට් එකක් පෙල්ල ගන්න. හරි. නෝට් එක පෙල්ලගෙන මෙහිමයි කරන්න ඕන පුතේ. දැන් ඔයාලට පේනවා පොඩක් ඉන්න. හරි. දැන් ඔයාලට පේනවා කොළිතුවක් උස මේ කොටු කරන ටික. හරිද? මේ කොටු කරන ටික පේනවා. දැන් හොඳට මතක තියාගන්න ඔයාලගේ grade 8 ඒ කියන්නේ දැන් මේ කතා කරන syllabus එක තුල අපේ පුංචි දූල පුතාලට තියෙන්නේ මෙන්න මේ සර්වනාම පද අට ආශ්‍රයෙන් විතරයි මේ අනාගත කාල ආඛ්‍යාතයක් සලකන්නේ. හේතුව තමයි පුතේ පහත් පන්ති ඒකවචන උනත් බහුවචන උනත් අනාගත කාල ආඛ්‍යාතය එක එක සමානයි. ඒ කියන්නේ එක වාක්‍යාතය තමයි අපි පොදුවේ යොදාගන්නේ. ඒව දැම්ම ඕනේ නැහැ. මෙතනට තියෙන සර්වනාම පද ටික තමයි ඔතන ඔයාලට මේ ස්ක්‍රීන් එකේ සර් කොටු කරලා තියෙන්නේ. පුතේ දැන් අපි නෝට් එක ලිව්වා මේ විදිහටම මගේ පුතාලා හොඳ දරුවෝ වගේ මෙන්න මේ ටික මේ විදිහටම රූලක් ලියාගන්න මෙන්න මේ අංක මුකුත් දාන්න එපා. හරිද? මේ අංක මුකුත් නොදා මේක ලිව්වා ඉදිරියෙන් පාඩු ගන්න මෙන්න මේ විදියට මෙහෙම දාන්න ඊළඟට රූලක් ඇරිය ඊළඟට මේක ලියන්න රූලක් ඇරිය මේක ලිය රූලක් ඇරිය මේක ලිය අන්නේ විදියට අක් ගාලා රාක්කට ලියන්නක පුතේ නෝට් එකක් කම්ප්ලීට් කරගන්න ඕන දෙපැත්තම යන විදියට ඉක්මන් කරමු ඉක්මන් කරා
මොකද ලෙක්ෂිකාවේ තියෙන්නේ මට පේන්නේ ෆොටෝ එකක් ගන්න දාන්නකෝ WhatsApp එකට මම බලන්න ක්වික් මං කරන්න එළිය එළිය හෑන්ඩ් රේස් මාක් එකක් දාන්න ඉවරද හොඳයි සුවනි මේ ඉවරයි හෑන්ඩ් රේස් මාක් දාන්න ඉක්මන් කරන්න හොඳයි හංසරා හොඳයි සුවනි මම කලින් කරලා තියෙනවා මේක නේද අලෙක්සිකා ෂුවර්ද බලන්නකෝ දැන් කෙනෙකුට දැන් හිතෙන්න පුළුවන් මම නෝට් එකක් කඩපාඩම් කරලා දෙනවා කියලා ඔයාලටම පැහැදිලිද ඔය නෝට් එක මම දුන්නා කියලා මටවත් හිතා ගන්න බැහැ කිසිම අවස්ථාවක නෝට් එකක් කඩපාඩම් කරලා දෙන ගුරුවරයෙක් නෙවෙයි මම වැදගත් වෙන දේ අන්තර්ගත කරලා ලබා දෙනවා ඉතින් පුතේ අර අපිත් එක්ක වැඩ කරගෙන යන දරුවා දන්නවා ප්‍රතිඵල හදාගන්න විදිය. ඉතින් ඒක නිසා තමයි දැන් මෙච්චර රැවැල පන්තිය දාලා සම්බන්ධ වෙන කෙනා සම්බන්ධ වෙනවා. හේතුව දන්නවා වැඩ කරනවා කියලා. ඉතින් වැඩ ටික හරියට කරගන්න. ඉවරයි නේද? තමු ලියනයි ඉන්නවද?
වැරද ඉක්මන් කරන්න ඉක්මන් කරන්න ඉක්මන් කරන්න ඉක්මන් කරන්න ඉක්මන් කරන්න ඉක්මන් කරන්න කොඩි දුවක් උසර මේ ටිකේ අලුත් වචනයක් අහුණා ඉක්මන් කරන්න ඉක්මන් කරන්න නියමයි ඉක්මන් කරන්න ඉක්මන් කරන්න ළමයි ඉක්මන් කරන්න ඉක්මන් කරන්න ළමයි ඉක්මන් කරන්න ඉක්මන් කරන්න බලන්න ඉක්මන් කරන්න ඉක්මන් කරමු ඉක්මන් කරමු හරි ඉවරයිද සතා විනාඩි දෙකක් දෙන්නකෝ මේ ඉක්මන් කරන්න අද මේක ඉවර කරනවා කොහොමද අද මේ කොටස සම්පූර්ණ කතා කරලා ඉවර කරනවා පෑ එක වෙනකන් හරි පාඩම කරලා පාඩම නම් ඉවර කරන්න බෑ බයන්නේ 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 රෑ එකනකම වන්දි කරන්නේ නැහැ මොකද පත්ති රෑ එක කිව්ව ගමන් මෙන්න රත් වෙනවා ඔලු තුස් වෙනවා මුතු වම්මෝ එහෙම සෙල්ලම ඉවරද ඇති නේද වෙලාව හරි වෙලාව ඇති හරි පුතේ highlight pen එකක් අරගෙන මුලින්ම ඔලක් ඉන්න highlight pen එකක් අරගෙන මුලින්ම මෙන්න හොඳට අහගන්න මුලින්ම මෙන්න මේ අග අවසාන ටික highlight කරගන්න සර් මේ යටින් ඉරි අඳින highlight pen එකක් අරගෙන මුලින් මෙන්න මේ ටික highlight කරගන්නකෝ හරිම නියමයි කියලා හරි නේද ළමයි හොඳයි හරි හරි බලන්න 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 හරි බලන්න අනිවාර්යෙන් නැත්නම් පන්ති වල සර් WhatsApp කරන්න අනිවාර්යෙන් බල අඩුපාඩු කියන්න ඊළඟට මේ highlight කරපු pen එකෙන්ම මෙන්න මේ අකුරු ටිකත් highlight කරගන්න सॉरी मैंने मैं मदद दिया ना पूरा हाईलाइट कर गांडे හරි ඊළඟට වෙන highlight pen එකක් තියනවා නම් හරි පුතේ වෙන highlight pen එකක් තියනවා නම් මෙන්න මේ අග ටික highlight කරන්නකෝ ඉක්මනට වෙන highlight pen එකක් තියනවා නම් වෙන පාටකින් ඒක highlight කරගන්න ඉක්මන් කරා මංකරන් හරි හොඳට අහගන්න පුතේ මෙන්න මේ අන්තිමටම highlight කරපු මෙන්න මේ ටික අපිට තාමත්ම වැදගත් sorry මෙන්න මේ highlight කරපු මේ ටික අපිට තාමත්ම වැදගත් පුතාලට පුළුවන් නම් මෙන්න මේවා මෙන්න මෙහෙම මෙහෙම එකතු කරලා පැන්සලෙන් දැන් note එකේ අපි ලියා ගන්න පුළුවන් නේ මේ ටික ඔක්කොම එකට එකතු කරලා පැන්සලෙන් ලියා ගන්න මෙතනින් පුතේ
සර්වනාම පදයට ගැලපෙන ආඛ්‍යාත ප්‍රත්‍ය කියලා. ලියාගන්නේ ටික ඔක්කොම එකට එකතු කරලා සර්වනාම පදයට ගැලපෙන ආඛ්‍යාත ප්‍රත්‍ය කියලා. සර්වනාම පදයට ගැලපෙන ආඛ්‍යාත ප්‍රත්‍ය කියලා ලියාගන්න හරිම නියමයි කියලා. उपमा कर सर्वनाम पदेट गलपेन आख्यात प्राप्त सर्वनाम पदेट गलपेन आख्यात प्राप्त हरदलमाई हरनेद सर्वनाम पदेट गलपेन आख्यात प्राप्त सारी අපි බලමු මුලින්ම මේ ටිකේ තේරුම් ටික. ලියා ගන්න පුතේ නාන් පාඩුවේ මම ගයන්නෙමි. නාන් පාඩුවේ මම ගයන්නෙමි. නාන් පාඩුවේ මම ගයන්නෙමි. नान पाडुवे मम गयान्निमि मम गयान्निमि अंक ईलंगट बलंद नांगल पाडुवोम अपि गयान्निमु 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 ईलंगट नी पाडुवाय नुंब हरि अवबोध लिया गन पुते नुंब नुब गायन नहीं लिया गया नुब गायन नहीं नुब गायन नहीं नुब गायन नहीं इलागटे नींगल पाड़ वीरहल नुबला गायन नेहु लिया गया नुबला गायन नेहु नुबला गायन नेहु नुबला गायन नेहु हरे ඊළඟට අවන් පාඩුවාන් ඔහු ගයන්නේ ඔහු ගයන්නේ ඔහු ගයන්නේ ඔහු ගයන්නේ හරි ඊළඟට
අවල් පාඩුවල් ඇය ඇය ගයන්නීය අවල් පාඩුවල් ඇය ගයන්නීය උටේ අර මේ අපි සාමාන්‍යයෙන් හතට වගේ පන්තියක් කරනවා වගේනේ මේ වෙලාවේදී දවසේ අන්තිම පැය කීපේන යන්නේ ඒ කියන්නේ මුළු දවසම හෙම්බත් වෙලා මහන්සියලා 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 රුකු සුපුරුදු රිද්මෙට නම් අන්තිම වෙලාවේ කොටුවක් කොටු ගන්නන්න බෑ ඒක නිසා තමයි පොඩ්ඩක් හිමින් සැරේ කතා කරලා විහිළු බහළු කරන්නකෝ වැරදි කරලා දෙන්නේ හේතුව ඔයාලට දවසක් හරි පාඩුවක් ඒක අපරාධයක් නිසා ඒක නිසා අර සුපුරුදු රිද්මෙන් අමාරුයි නිකන් විහිළු කර කර ඔයාලත් එක්ක කතා බහ කර කර යන්න හේතුව අන්තිම පැය කිහිපය තමයි දවසම ගෙවිලා යන්නේ ඉතින් පොඩ්ඩක් අමාරු විදිහට කතා කරන්න ඒ නිසා වැරදි කරගන්න හරි වෙලාව अरे ईलांगते अवर पाडुवार इतुमा गायन्ने इतुमा गायन्ने इतुमा गायन्ने तुमा गायन्ने हरे ईलंगटे पुते अंतिम एक बलंगे ईलंगटे अवरहल पाडवारहल ओवुहु गायन्नोय ओवुहु गायन्नोय ओवुहु गायन्नोय ඔවුහු ගයන්නෝය ඔවුහු ගයන්නෝය ඔවුහු ගයන්නෝය හරි හරි ඒ ටික හරි උදේ දැන් මුලින්ම ඔයාලා ගන්න ඕනේ ඊළඟට ලියන පොත අරගෙන ලියා ගන්න මේ විදියට තරලකුණක් දාලා හරි අවබෝධයෙන් තරලකුණක් දාලා ලියා ගන්න. ඉහත සඳහන් හරි අවබෝධයෙන් ලියා ගන්න. ඉහත සඳහන් ඉහත සඳහන් ඉහත සඳහන් උදාහරණය සලකමින් ඉහත සඳහන් උදාහරණය සලකමින් ඉහත සඳහන් උදාහරණය සලකමින් උදාහරණය සලකමින් පහත සඳහන් උදාහරණය සලකමින් පහත සඳහන් පහත සඳහන් පහත සඳහන් සර්වනාම පදවලට ගැළපෙන පරිදි හරි අවබෝධය ලියා ගන්න පහත සඳහන් සර්වනාම පදවලට ගැළපෙන පරිදි සර්වනාම පදවලට ගැළපෙන පරිදි ගැළපෙන පරිදි ගැළපෙන පරිදි අනාගත කාල ආඛ්‍යාතයන් සාදමු අනාගත කාල ආඛ්‍යාතයන් සාදමු අනාගත කාල ආඛ්‍යාතයන් සාදමු
අනාගත කාල ආඛ්‍යාතයන් සාදමු. හරිද ළමයි? හරි නේද? හරි. මෙහෙමයි කරන්න ඕනේ. මෙන්න මේක අංක මුකුත් නොදා ලියා ගන්න sorry. අංක මුකුත් නොදා ලියා ගන්න මේ විදියටම හිස්තැන් තියලා අර කලින් ලිව්ව විදියටම. කොලිතුවක් උසගි උදව්වෙන් අපි ටග් ගාලා හරිම නියමයි පට්ට නියමයි කියලා ඕක පුරව ගමු. ඔයාලට තියෙන ටග් ගාලා මේ ටික ලිව්වා. ටග් ගාලා මේකට ස්පේස් දීවා. හරිම නියමයි කියලා අපි අපේ වැඩ ටික කරමු. ඉක්මන් කරන්න. එතකොට අපිට අච්චු පොතේ පුරව ගන්නත් පුළුවන්. ස්කෝලේට කලින් ඔන්න ඒ වැඩ ටිකක් හරි. ඉක්මන් කරන්න. මංගරමු පංකරන පුතේ හොඳයි සුවනි කොණිතයි මං කරමු පංකරන ඔබ සර් එක්කම පුරවගමු සර් කියන විදිහටම පුරවන්න එතකොට හරිම ලේසියෙන් වැඩේ කරගන්න පුළුවන් හරිද පුතේ සර් කියන විදිහටම පුරව ගන්න හරි තාම ලියනවනේ ලියන් ලියන් කලබලයක් නැහැ ලියලි ඉවරයි හෑන්ඩ් රේස් මාක් එක දාන්න මං කරා
හැන්ඩ්රිස් මාක් එක දාන්න පුතේ ඉක්මන් කරන්න ඉක්මන් කරන්න තව විනාඩි දෙන්නම් දෙකක් ඉක්මන් කරන්න සර් කියන විදිහට පුරව ගන්න. එතකොට කිසි ප්‍රශ්නයකින් තොරව වැඩ කර ගන්න පුළුවන්. ඉක්මන් කරන්න. හොඳයි සුවනි පුළුවන් අය දාන තරගවල ස්ටෑන්ඩ් එක පුරවන්න බලන්න පුළුවන් අය තාම ලියනවනේ කට්ටිය ඉතින් ඉවරද ආපුතේ ඉවරද හරි හොඳට අහගන්න බුලි සර් කියන විදියට මුලින්ම මෙන්න මේ ආඩු කියන එක මේ හැම එකකම මේ විදියට ලියාගෙන යන්න ආඩු කියන එක මම මේ තිස්තන පුරවගන්නේ කොහොමද කියලා තමයි මේ කියලා දෙන්නේ හරිද මේ විදියට ටග් ගාලා පහකට ලියාගෙන යන්න ආඩු 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 කියලා මං කරා මංගල මේ විදියට ආඩු 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 කියලා ලියාගෙන පහමක ඒක ලියාගෙන යද්දි මෙතෙන්ට ප්ලස් එක දාගෙන යන්න හැම වෙලාවෙම ප්ලස් දාගෙන යන්න ඉක්මනට මං කරන්නේ ප්ලස් එක දාගෙන යන්න හරිද හරිද ඉවරද ඊළඟට මොකක්ද අන්නද කරන්න ඕන දැන් මේ 30 ටිකක් පිර වුණා මෙතන ටිකක් පිර වුණා අන්තිමට මේ ටික තමයි තියෙන්නේ
මෙන්න මේ ටිකට එන්න ඕන කොඩිතුවක් කුස අරවාලට කිව්වේ කඩේ විදාලා ලියාගන්න කියලා මොකද්ද කිව්වේ සර්වනාම පදයට ගැලපෙන ආඛ්‍යාත ප්‍රත්‍ය මොකක්ද දන්නද පුතේ දැන් කරන්න ඕන අන්න අර ටිකට පහලට හරි අවබෝධයෙන් ලියාගන්න මෙන්න මේ අන්තිමටම අපි highlight කරගත්ත මෙන්න මේ ටික බලන්න sorry මෙන්න මේ ටික හරි අවබෝධයෙන් අර විදියටම ලියාගන්න ඒන් කියන එක ලියලා තියෙනවා ඒක නිසා ප්‍රශ්නයක් නෑ ඕම් ආයි ඊගල් ආන් ආල් ආර් ආර් හල් අන්නේ ටික ලියාගන්න බලන්න පහලට ඉක්මන් කරන්න පොත බැලුව ලියාගත්තා මහ ලොකු අමාරු දෙයක් නෑ මං කරන්න අපි අද මේ ව්‍යාකරණ කොටස කතා කරලා මැයි මාසේ පළවෙනි සතියේදී පළවෙනි පාඩම ඉවර කරන්න පුළුවන් බය වෙන්න එපා පොඩ්ඩක් ඔය පළවෙනි පාඩම වගේ තමයි පොඩ්ඩක් ඔය මේ ව්‍යාකරණ කොටස් ටික පොඩ්ඩක් තියෙන්නේ එතනින් එහා මහ ලොකු අමාරු දේවල් නැහැ තා ටිකයි තියෙන්නේ प्रधान हेतु ඔක්කොම සම්බන්ධ වෙලාද නැහැ. ඉතින් ඒක නිසා ක්‍රියාකාරකම කරලා දෙන්න ඕන නිසා තමයි එහෙම කරන්නේ. නැත්තම් මට අයිමත් ගමනක් තව ගමනක් කියලා දෙන්න වෙනවා. හරිද? ඉදිරියට අපිට ඒව අහුවෙන නිසා ප්‍රශ්නයක් නැහැ. මොකක්ද දන්නවද කරගෙන යන්න ඕන? දැන් බලන්න මෙතන තියෙන්නේ නාන් පාඩුවේ. අතන තියෙන්නේ ආඩු කියන වචනේ. පුතේ හරිම ලේසි. මෙන්න මේ නාන් පාඩුවේ කියන වචනේ මෙන්න මේ පාඩු කියන වෙනුවට අපි ආඩු කියන එක දානවා. මේකෙත් එහෙමයි පාඩු කියන එකට ආඩු දානවා මෙතනත් පාඩු කියන එකට ආඩු දානවා පාඩු කියන එකට ආඩු දානවා පාඩු කියන එකට ආඩු දානවා මේ ඒ වගේ හැම එකකම පාඩු කියන එක කපලා අපි එතනට ආඩු කියන එක දානවා අන්න ඒ විදිහට තමයි මෙතන පිරෙන්න ඕන නාන් නාඩු වේ නාන් නාඩු ඕම් නාන් නාඩු ආයි නාන් sorry නීංගල් ආඩු වීල් අවර් නාඩුවා නවල් ආඩුවල් අවර් ආඩු වාර් අවර්හල් ආඩු වාර්හල් තේරුණාද වැඩේ
තේරුණාද? තේරුණා හෑන්ඩ් රිස් මාක් එක දාන්න බලන්න පොඩ්ඩක්. තේරුණා නේද? හරි. ටක් ගාලා ලියන්න බලන්න. ටක් ගාලා ලියන්න බලන්න සර් ඊට පස්සේ තේරුම් ටික දෙන්න. ඕ වැඩි හිතන්න දේවල් නෙමෙයි. මේසි පොඩ්ඩක් ඉතින් හිතන්න ඕන. මහා ලොකු අමාරු දේවල් නෙමෙයි ඕවා. අනික කාල ભેදයන් වලින් ලේසිම කාල ભેදය තමයි අනාගත කාලය. දෙමළ භාෂාවේ සිංහල භාෂාවේ නම් ඉතින් මන් දන්නේ නැහැ. දෙමළ භාෂාවේ නම් ලේසිම කාල ભેදය තමයි පුතේ මෙන්න මේ අනාගත කාල කියලා කියන්නේ ඉක්මන් කරන්න සර් විනාඩි 5ක් වෙනවා ඉක්මන් කරන්න. පංකරක් ඉවරද? ඉවරද පුතේ? හරි. ඔයාලා දැන් සෝය ආඩු. පුතේ ලියා ගන්න මුලින්ම තේරුම නාන් ආඩු වේන් කියන්නේ මම නටන්නෙමි. ලියා ගන්න. නාන් ආඩු වේන් මම නටන්නෙමි. නාන් ආඩු වේන් මම නටන්නෙමි. අපි ඉක්මනටම ලියාගමු තරු ලකුණක් දාලා ලියාගන්න මෙහෙම පුතේ ඉහත පරිදි ඉහත පරිදි අපට පෙනී යන්නේ ඉහත පරිදි අපට පෙනී යන්නේ ඉහත පරිදි අපට පෙනී යන්නේ අනාගත කාල ආඛ්‍යාතයක් සෑදෙන එක් ආකාරයකි. අනාගත කාල ආඛ්‍යාතයක් සෑදෙන එක් ආකාරයකි.
අනාගත කාල ආඛ්‍යාතයක් සෑදෙන එක් ආකාරයකි. එක් ආකාරයකි. එක් ආකාරයකි. හරි. ඊළඟට රූලක් ඇරලා ඉමත් තරලක් උනක් දාන පොඩ්ඩක්. අයිමත් තරලක් උනක් දාන්න. හරි. රූලක් ඇරලා අයිත් තරලක් උනක් දාලා ලියා ගන්න මෙහෙම. ඉහත ආකාරයටම ඉහත ආකාරයටම ඉහත ආකාරයටම ඉහත ආකාරයටම ඉහත ආකාරයටම සුළු වෙනස්කම් කිහිපයක් සිදු කරමින් 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 පුතේ ලියා ගන්න සර් මේ හයිලයිට් කරන අන්න වචනය ලියා ගන්න ඉක්මනට සුළු වෙනස්කම් කිහිපයක් සිදු කරමින් පඩි 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 ලියා ගන්න වෙනස් කරමින් පඩි 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 යන ආඛ්‍යාතය අනාගත කාලයට සකසමු යන ආඛ්‍යාතය යන ආඛ්‍යාතය නාම පදවලට ගැලපෙන පරිදි අනාගත කාලයට සකසමු කියලා ලියාගන්න පුතේ. එතකොට හරි. යන පඩි යන ක්‍රියාමූලය අනාගත කාල sorry යන ක්‍රියාමූලය නාම පදවලට ගැලපෙන පරිදි ආඛ්‍යාතයන් සකසමු. ආඛ්‍යාතයන් සකසමු. ආඛ්‍යාතයන් සකසමු ආඛ්‍යාතයන් සකසමු ආඛ්‍යාතයන් සකසමු ආඛ්‍යාතයන් සකසමු හරිද වැඩේ හරිද හරි ඉක්මන් කරලා මෙන්න මේ ටික අර වගේ sorry මෙන්න මේ ටික අර වගේම ලියන්න එතකොට ඒක නෝට් එකත් එතනට කම්ප්ලීට් මවුස් එක ආ දැන් හරි මෙන්න මේ ටික ටග් ගාලා ලියා ගන්න අර විදිහටම ඉක්මන් කරන්න तो इट बस तेरे उन्हीं का देना अभी लाभना साथी ये पार्टन वगैरह करना ऊपर ही मत ट्राई कर दें इक्मान करना तग्गा रली आ गया
ඉක්මන් කරන්න පුතේ. අද මේ කොටස කතා කරලා ඉවර කරගත්තට පස්සේ අපිට ලබන සතියේ වාක්‍ය ටික හදලා දාලා ඉක්මනට වැඩේ කරගන්න පුළුවන්. එතකොට අපිට ලබන සතියේ පටන් ගත්ත ගමන් ටක් ගාලා අර වාක්‍ය ටික හදලා දාගන්න තියෙන්නේ. එතකොට ඒ ටික හරි. ඉක්මන් කරන්න ඒක නිසා. अभी कुलह करे दहा पन्ना क्लास अत्र मिनीमे कटी मिनीमत बेरे ना कटी मंत्र कम अयो अयो अपेर अनागते पुंचम निदागन हर अन्न निदागर अपे कऊद गोटा गो हों की गोटा गो हों की अति अन्े अन्े मन दुमल कहाले गोट गो हों कऊद मठ महंसी हेतु अंतिम विनाडी दवसे अंतिम विनाडी පනහ 60 යන්නේ. يعني පැයක් වගේ තමයි තියෙන්නේ අද දවසේ ඉවර වෙන්නේ. ඉතින් පොඩ්ඩක් මටත් මහන්සි. ඒක අද උදේ ඉඳන් මහන්සි උදේ අපි ස්කෝල නැහැ කියලා නැහැ. ඉතින් අපි ටෙක්ස්ට් ක්ලාසස් දානවා සාමාන්‍ය පෙළ ළමයිගේ වලගේ අයියලක් කළාට. මේ අවුරුද්දේ 23 වෙනිදා සාමාන්‍ය පෙළ පටන් ගන්නවා. මගේ විෂය නම් තියෙන පුතේ ජුන් මාසෙ. ඉතින් මම මගෙන් වෙන්න ඕන දේ මම කරලා දෙනවා. ඉතින් අපි කොහොම හරි වැඩ ටික කරලා ප්‍රතිඵල හදලා දෙනවා. පාසල ඇත්තරම දැන් පාසල් කියන අධ්‍යාපන රටාව ඇත්තරම දැන් ගොඩාක් පිරිහිලා තියෙන්නේ. ඉතින් කරන්න දෙයක් නැහැ. ගුරුවරු කරන දෙයක් උත් නෙවෙයි මේක. ඉතින් රටේ තියෙන තත්ත්වය අතින් මොනවා වෙයිද දන්නේ නැහැ. ඉතින් අපි වැඩේ කරලා දෙන්න ඕන කොහොම හරි දරුවන්ට වගේ කීවනේ පුතේ. ඒ නිසා හොඳ විදියට වැඩ කරමු. ඉක්මන් කරමු. ඉවරද පුතේ? ඉවරයිද? ඉවරයි හෑන්ඩ් රේස් මාක් එක දාන්න.
ඉවරයි නේද? හරි. ඒකෙත් ඒ වගේම අර highlight කරගන්න අපි කලින් highlight කරා වගේම ඊළඟට පොඩි තරලකුණක් දාලා ලියා ගන්න පුතේ. ඉහත සඳහන් ආකාරයටම හරි අවබෝධ ලියා ගන්න. ඉහත සඳහන් ආකාරයටම 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 පහත පහත හිස්තැන් පුරවමු පහත හිස්තැන් පුරවමු පහත හිස්තැන් පුරවමු පහත හිස්තැන් පුරවමු හරි තක්කාලා මෙන්න කලින් විදියටම අර විදියටම කරගන්න බලන්න ඉක්මනටම දැන් අර සර් කියලා දුන්න විදියත් එක පුළුවන් වෙන්න ඕන වැඩේ කරන්න හරි ඉක්මන් කරන්න එතකොට අච්චු පොතේ වැඩේට හරි මීන පොතේ නෝට් එකක් කම්ප්ලීට් හරිම නියම හරි පුතේ ඕක ගෙදරදි කරගෙන එන්න එතකොට අපි ලබන සතියේ පන්තිය පටන් අරගෙන ඔය කොටස් තුනේම තේරුම් ටික කතා කරලා අර වාක්‍ය ටිකට යමු ඔයාලා පොඩි අමාරු පොඩ්ඩක් අමාරු වෙනවා කියන නිදිමත විකාරේ මට පේනවා හේ ලියනවා මෙහේ ලියනවා ඉතින් හරි තව විනාඩි 7ක් වගේ තියෙන 11 වෙන්න ඉතින් ඒක නිසා අපි ඔය ටික ඔයාලා ගෙදරදි ලියාගෙන පිළිතුරු ටිකත් කරගෙන එන්න අපි ලබන සතියේ නම් හම්බෙමු හරි නේද හරි පුතේ හරි එහෙනම් අපි ලබන සතියේ හම්බෙමු සියලු දෙනා පරිස්සමින් ඉන්න වැඩ ටික හරියට කරන්න ඔය කියලා දුන්න අනාගත කාල ආඛ්‍යාතයක් ගොඩනගෙන ආකාර දෙක පොඩ්ඩක් තව ටිකක් ප්‍රැක්ටිස් කරමු අපි ලබන සතියේ වයිට් බෝඩ් එක භාවිතා කරලා වැඩ ටික තව ටිකක් අනාගත කාල සම්බන්ධව කතා කරමු එතකොට ඒ වැඩ ටිකක් පිළිවෙලට යනවා දැන් ඕක සම්බන්ධව දැන් මම දන්නවා නිදිමත විකාරයේ සම ගොඩක් අය ඉන්නවා ඉතින් මේ කට්ටියට ඔය නිව්ව නෝට් එක සහ උගන්නපු දේවල් ටිකේ යම්කිසි පැහැදිලි බවක් අඩු තැනක් ආවොත් අනිවාර්යයෙන්ම රෙකෝඩින් එක බලලා ඒ වැඩේ කරගන්න. එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. එහෙනම් අපි ලබන සතියේ හම්බෙමු. වණක්කම් මායි ගෝවන් මුන් මණි හෙල්තුනේ තෙරුවන් සරණයි. ඒ වගේම තමයි ලබන සතිය අනිවාර්යයෙන්ම පන්තියට සම්බන්ධ වෙන්න පාඩම මම ඉවර කරන්න උඩරිම ට්‍රයි එකක් දෙනවා. තේරුණාද? හරි. එහෙනම් බයි. පරිස්සමෙන් මැරටික් කරා.